ස නින නිවනෙට් මීට කලින් පත්වෙන්ට බැරිවෙච්ච නිසා තමයි තම සසර. එ දැන් සසර සභාවේ තෙරුන්ගත්ත අවබෝධ කරගත්තාය සසරය මිදීම හොයනවා. සසරින් ගැලවීම හොයෙනවා එදත් හිව්වා අදත් හොයෙනවා හැබැයි මේක නිවැරදිව දර්ශනයවෙන්නේ තාාගතයන් වහන්සේගේ ධර්මය අනුව යන පිරිසට විතරයි. බික්කු බික්කුණේ උපාස්සක උපාසිකා කියෑනෙ බුදු පිරිස. ඒ නිවැරැදදි මාර්ගය ආර්යෂ්ඨංගික මාර්ගයයි එක ලෞකක පැත්ත නෙමේ ලෝකොතර පැත්ත ලොකෙ නතර කරවන පැත්ත. ඒ පැත්ත නිවැරදිව අනුගම්මනය කොළොත් නියතවස්යෙන්ම සසරින් මිදෙනවා. සසරින් ගැලවෙනවා. එ සසර මොක රූපලොක රූපලොක මනත කාම භව රූපභව අරූපභව එම නැත්ත සං්ී භව සංඥී භව නව සඥී ඥාසි බව ඒ ෝකාර භව චතුෝකාර බව පංචෝකරභව කාමභව රූපබව රූපබව මෙස් සියලු තැන්ව වලි නිදහස්වීමනිවනයි යම්තැනැක මෙකපු ස්ථානවලින් යම් තැනක පැවැත්මක් ැත්නං එතන සසරයි සසරට පත්කරන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ. වැඩි කාලයක් ගත වෙන්නේ. නැවත්ත භවයකට පත්කරන්න ගතවෙන්න චිතක්ෂණ චිතක්ෂණ එක කාලේ. එ සිතේස භවේ. හය අපි අතහරිනවා. එ කයවල් අතිීත්‍යපි අතහැරපු කයවල් එක කල්පයක් ඇත්තුලත එකතු කොත් ඇට කටු විතරක් එකතුොත් වේපුල්ල පරවොත්තට වඩ විශාල ලයිකු. එතරම් දීර්ග සසර කපියාවේ අරමුණේ මුලාවීම නිසා. අරමුණේම මුලාවුණ ඒකට මෝහැ එකකිව. මෙලෝකේ යම් කිසි කෙනෙක් අදත් අරමුණේ මුලාවෙන වන මනසතියන මෝහේ එකැන විද්‍යාවය. එනම් ආරම්මණයන් දැනගන්න ඕනේ අරමණයන් පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ එක දැනගන්න ඕනේ එක දැකගන්න ඕනේ කවබෝධ කරන්න ඕේ. ඒතුළින් සසරෙන් මෙ දෙන්න පුළුවන් මෝහෙෙන් මිදන්න පුළුවන් මෝහෙකන අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් විදුුණොත් විද්‍යාව උපද වනවා. විද්‍යාව විපදුවත් සසරෙන් මිදෙනවා. ඒ නැතිතාක් කල්ල ්‍ය අවිද්‍යාවකිව මෝහෙයැයි මෝහේකිව මුලාවයි අරුණේ මලාවීම එන අරමුණ වස්සයෙන් ගණ්ඩ තියෙන්නේ මොනාස දෙකයි නාමංච රූපංච. ඔච්චරයි ගණ්ඩති නරමුණු අරමුණු දෙකේ තමයි මේ මුලාවෙන්නේ. රැවටෙන්නේ. අනවබෝධය නොදැනීම නොතේරන කම නොවැටහීම ඔය නාමුරූප දෙක. ඇයි තියෙන එච්චරයි. අරමුණු ඕන ආකාරයෙන් ඕන තැනකින් ඕන විදිහට බෙදන්න කො බලන්. දෙකතු ඇතුළත් කරන්නුවවා. නාමං්ච රූපච්ච. පසුගේ සති දෙකේම මම පැහැදිරිිබ දේශනා කල ඇති මෙකනි වැරදදිව සතියක් පාසාම ඇතු ශ්‍රවණය කරන මන්දන්න සසන නිවෙනට මග මග ඥාන දර්ශන විශුද්ධිය යදත් කියන මග නොමග. මෙච්චර කල් නොමගගියන්න නිසා තමයි මග කියන්න සිද්ධවෙලා. නොමග ගියඇයි අරමුණ මුලාවුුණන ප්‍රවටුනානය එනම් අරමුණු කියතිනවා රූපා රම්මන සබ්දා රම්මන ගන්ධා රම්මන රසසා රම්මන පොට්ටබා රම්මන දම්මා රම්මන අරම හය අර නාමරූපසයෙන් බෙදුවට පස්සේ හයක්තිනවා ර එක රම්මණයක් සත්තාරම්මණයක් එයස රූපණ එකතා රම්මණයක් බහිර රූපතා රම්මණය කනත්රූපයක් සබ්‍යත්රූප රූප එකත්තා ආරම්මණය සබ්ධාරම්මණයක වට සබ්ධාරම්මණය ගන්න මිහින්නේ අධ්‍යාත්මි එකත් කනත්තා ආරම්මණය ආයතන වල දිපෙන්නනවන එනම් නාශ්‍ය ගන්ද එදකත් අරම්මණය දිවයි රශය ඒකත්තා ආරම්මණය ශරීරය පාස එක තරම්ම මන දමරම්මනය එමනසි අරමුණු කළේ රූපයක් නම් එක රූපාරම්මණයක් මනසි අරමුණු කොළේ වේද න සංඥසංක අරකන ධර්මතාවයක් න එක නමයක් ධරමුණ සංශිප්ත වශයෙන් ගත්තාහම දෙකයි නාමංච රූපංච. හයට බෙදුහම රූපතියනව පහයි භාගයක් හනිතක නාම එක මුලා වුණපි රැවටුණ ඇ රැට අනිත්‍යදේ නිතය හැටියට ගත්තී දුකට අයිතිද සැපවසියෙන් ගත්තා අනාත්මද ආත්ම වශයෙන් ගත්තා සනයක්ෂණයක් පාසන් නැසන දයමල් තියන දේවල් වශයෙන් ගත්තා පවතින දෙයක් හැටියට දක්ක සුන්්‍ය වූදයක් න්ගේ නොවන දෙයක් තමන්ගේ හැටිර දැක්ක. පන්න මුලාවිච්ච්. රෝගයකට ගොදුරුවේන දේවල් නිරෝගි වශයෙන් දෙැක්කා ඒ තමයි අරුමුණේ මුලාවීම ඒක මන් පසුගේ සතිය පැහැදිරි කර දෙේශනා කර ස්ොවාන්න නිකොහොම දෙකන එක. කරුණු හටක් තියෙනම නිවැරදිව මෙෙනෙහි කො ස්වාන් අනිත්්‍යදේ අනිත හැටියට දකින්ට දුකට අයිතිදේ දුක්ක හැටියට දකිින් රෝගයන්ට අයිතිදේ රෝග හැටියට දකිින්ට තමන්ගේ නොවන දෙයක් තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්ට නැසන දෙයක් නැසන දෙයක් හැටියට දකින් සුන් උදයක්ක් සුනය උදයක් හැටියට දකින්ට නාත්ම දයනාත් ැටිට දන්න ඔච්චරයි කරන්න තියෙන ස්වාන් පලේ ලබනොමයි ඔන්න හැ කියනයාගේ මානසිකත්ය පොට්ඩට පරිස්සා කරන්නනවා. එ සාරිපුත්ත හාමුදුරුවෝ ධර්ම සේනාජිපති මගේ සදයකිව් කොටිත හාමුදුරට කිවා කොට්ටි තැත් කොට්ටිතෙනී මේ ධර්ම කරුණෝටික නිවැරදිෝ මෙනෙහි කරනවානං ස්වාන් පලය ලබනොමයි මේ කරුණු හත නිවැරදිව මෙනෙහි කරනවා අන සකෘදාගාමි පලිය ලබනෝමයි. මේ කරුණු හත නිවැරදිව මෙනෙහි කරනවා අනාගාමි පලේ ලබනෝමයි මේ කරුණු හත නිවැරදිව මෙනෙහි කරනවාද අරහත් පලය ලබනමයි. රාහතන් වහන්සේ මෙනෙහි කරන්නේ කොහොමද කිය ලැව්වා ඇවැත් කොට්ට යිති නවැටිකමතා මෙනෙහි කරන්නේ කුණුහතයිකෙන්. හැබැ එක මෙනෙහි කිරීලා විතරක් නැවතුනත් මෙනෙහි කිරීමතුන දැනගන්න දැකගන්න අවබෝධ කරන්න ඔක මෙනෙහි කළ ඇැති ඕන කරම් අනි්‍ය වසය මෙෙහි කර තියන ඕනතරම් ඇබැයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කර ආකාරය මෙච්චරකායක් වැරදි මන කොමද නිවැරදි මෙන කරන්න. නිවැරදි මෙන කරන්න නාම රූප දෙකට මනසගන්න ඇසා නිත්ත්‍යය කිව්වට උද්‍යයව්‍ය ඥානය පහල වෙන්නේ ඇසක් තියෙන පප එම ධනිත්තය කෙන හිතන්න පුළා ඇසා නිත්්‍යේ ඇත්ත ඇස කියන සං්ඥාව ගලවල ඇස කියන සංඥාව ඇයින් කරලා ඒ වෙනුවට සතර මහා දහතු කියන සං්ඥාවට මනස ගත්තොත් දකිින්ල වෙන්න සතරමහා දහතුන්ගේ අනිත්‍යය එතකොට දකින්න වෙන්නේ ඇතිව නැතිවෙන බව උදේ හටගෙන බිඳෙන බව ඇසනෙමී ඇයි ඇසක් නෑඔයි හදාගත්ත වච්චනයක් ඇස කියන්නේ. එනම් තියෙන්නේ ඇස නිර්මාණය කරපු ධර්මතාවය ශක්තින් හතරයි ඒක පරිවර හතරයි වර්ණ ගන්දර සෝජා සුද්දාාශත්‍ර කලාපානිත්්‍යයක් තියෙන්නේ ඒක සණයක්ෂණයක් පස්සපද බිඳනවා. අන්න එක මෙනෙහි කරන්න. ඒ මෙනෙ කිරීම තුළ ඒක දැනගන්නවා එක දැක ගන්න එකවබෝදධ කරනු. යා අනිත්‍ය ප්‍රකට වෙන උද්‍යව ඥානය බලොත්වෙනවා. මෙතනින් එහාට යන්නෙ ඥ ඥානටිකට මනස පුහුණු කල්ලයන්න ඕනි. ප්‍රතිපදාා ඥානදර්ශන විසුද්ධියට. ඒ මක්ගම් මග ඥානදර්ශන විසුද්ධියෙන් ප්‍රතිපදා ඥානදර්ශන විසුද්ධියට පි අන්ඩනං මේ මක්ගම් මක්ග ඥානදර්ශන විසුද්ධිය ප්‍රතිපදාා ඥානදර්ශන විසුද්ධියයට ප්‍රත්තිය වෙන්න ඕනි හේතු පතිය. විද චිත විුද්ද පත්වන ප චිත විුද්ය ික්්ටි විසුද්ධියයට ප්‍රත්තිය නැද පයි. දිි්ටි විසුද්දිය කංකා විතරණ විශුද්දියයට ප්‍රත්තේ. කංකා විරණ විුද්ිය මගම් මග ඥාන දර්ශන විුද්දිය ප්‍රත්තේ. මගම්මග ඥා දර්න විුද්ය ප්‍රතිපදා ඥාන දර්ශන විුද්ිය ප්‍රත්තයේ. ප්‍රතිපා ඥාන දර්න විුදය ඥා දර්ශන විුද ප්‍රත්ති්‍යය. රයි කළ යුත්ත කරලිබරයි අවස එහනම් මඟ නොමග නොමග ගියහින්දන මේ මග හොයන්ඩ වෙලාති නොමග ගිහින් දන මග හොයන්න ආම ද මග දේශනා කර බුදුරජන්වන්සේ එනම් කොහමද මෙිනෙහි කරන්නේ ඒ තුළ දැනගන්න දැකගන්න අවබෝධ කරන්න අවබෝධ කරන්නේ ප්‍රඥාාව ්ඥාය අවබෝධ කරනබ විඤ්ඥාණයෙන් කරන අරමුණ දැනගන්න එතන ප්‍රඥාාවක්නේ ප්‍රඥාවෙන් තමයි ඒ තමයි විදර්ශන ප්‍රඥාව විශේෂ දර්ශනය එතමයි ප්‍රඥාව ඒතුළින් තමයි ලබාගන්න අවබෝධය එතක එතන එන්නේ නිත්‍ය දර්ශනයන් නම අනිත්‍ය දර්ශනයක් අනිත්‍ය දර්ශනය නාමංච රූපන්ච සත්‍රමහත්දහතු ගැනනිතය දකින් පිළිබඳවම පසුගගේ සතියත් ඉටපිට සතියත් පැදිරී කරා රූපය ගැනමමිනෙහි කරන ආකාරයඒමිනෙහි කිරීම තුළ දැනගන්න ආකාරය හා දැකගන්න ආකාරය හා ඔබෝධ කරගන්න ආකාරය අද කතා කරනවා නාමේ ගැන තර නාමය කියන වේදනා සංඥා සංකාර විඤ්ඥාන එම නැත්තං තවාආකාරයකෙන් ගත්තොත් පසුනමයක් සිිත්තා පනස් දෙකක් චෛතසික එවනමධර්මය වේදනා සං්ඥ සංකාර විඤ්ඥාන දමන්කිව කරුණු හතක් අනිත්‍ය වශෙන් දුක්වශයෙන් රෝග වශයෙන් තමන්ගේ නොවන්නක් වශයෙන් හා නැසන දෙයක් වශයෙන් හා සුන්‍ය වූදයක් වශයෙන් හා අනාත් වශයෙන් හඳයි අපිස්සල බලමු නාමයක් කහොමද හටගන්නකර දැ රුපය නි සිතක් හැදන බො දන්න නොද දැ අය කියන් දොන්නේ බලන කෙනෙක් දකින කෙනෙක් පෙනෙන කෙනෙ නෑ ඇතයි පරම සතතිය ඒ සම්මුති ලෝක එනං සතරමහා දහතු බාහිර සතරමහා දහතු නිසා හැදුව දෙකේම නැති පැහැදිලිද කෙනෙක් දෙකම නැති දෙයක් හැදී ඒ චක්කව විඥානය විඤ්ඥානයේ තියෙන නිත්‍ය සභාවේක්‍යානය බාහිර රූපය පිළිබාඳව දැන ගැනීම සිත තුළ තියෙන කොච්චර කාලයිද දාහතෙන් එකයි රූපයකාශ දාහතයි එකකාශ දන්න අතත බාග භාග චල්න බංගුපච්චේ ද පංචත්තා වර්ජන චක්ු වි්ඥාන ඔස්සෝත විඤ්ඥාන වාකර විඤ්ඥානය සම්පටිච්චන සන්තීර නවර්තපන ජවන් හතයි තදාරම්මන දෙකයි දාහතයි ඔය එවත් කර්ම චිතවීතියක් හටගණඩ යන කාලේ සධරම්මණ දෙකට ගිහම කර්මයක්ක ලිබරයි. තො කර්මයක් සටසන චේතනා බවට පත්වෙන්න්න ගත වෙන කාලය චිතක්ෂණ දාහත ඒකෙන් එකයි ඇසයි රූපයෙන් නිසා හටගන්න සිතට යන කාලය. එ ්චක්කු විඤ්ඥානය රූප පිළිබඳව දැන ගැනීමේ සිතහෙවත් එ නාමධර්මය හැදිල නැතිවෙන්න ගත වෙන කාලේ අර දාහතෙන් එකයි. ඒ භාවයට සිත ගාන්ඩ එතකොට අනිත්‍ය දර්ශනය වී ඇස යිරූපය සම්බන්ධ වෙනවත් එක්කම හැදන හැදනසනය නැව අන්නඒ මනසට අනු ගත කරඩ තොර මනසට අනුගත කරන්න දර්ශන එතු නිත්‍ය දර්ශනයද අනිත්‍යය දර්ශනය ඒ අනනිත්‍ය දර්ශනය ගත්තේ නාමී නාමධර්මයක් අරමුණ කලා එතවට අරමුණේ අපි මුලාඋන්නේ අරමුණ මුලා වෙනවා මම දැක්ක කියලගන්නකොට මම බලනවක් කියනකොට අරමුණේ මුලා වෙල්ලි වෙරයි රැපටි ලඉවරයි හේතු පල දැක්කිනෑ හේතුන්ගෙන්න්නමේද හැදී හේතුන්ගෙන් හැදී එතොට බැලපු පුද්ගලයක්කන්නද බලාගත්ත කාලයක් තියනවද බලපු වෙලාවත් තියෙනවද නැති ලිබරයි චිතක්ෂණ යායිශ වි්ඥානයට ඇතිවච්චසනයෙන් නැතිවනානං එතන උපදිනව ඥානයක් එක් අනිත්‍යය දර්ශනය. විඥාන අනිත යන්‍ය අනිත්තේ කර ජීවිතය තියෙනකක් කිවත් අනිත්්‍යයක් දකින්නේ. ඥානයක් උපදින්නෙත්නේ. කියන් ඩො කෝකෝනතර පැත්තකට වෙලා අදදකට ති ග ද ක යායගෙන. විා නිත යනි නිතේ අනිත්තේ කෙන ඥානයක් උපදීද කරව උපදීද කවදත් උපදින්නේ. දර්ශනය තුළ උපදන්නේ ඒකටයි මේකට බෞද්ධ දර්ශනය කියන්නේ දැකීම විදර්ශනා කියන්නේ විශවෂ දර්ශනය විදර්ශන එහෙනම්ඒ දර්ශනය මනසට අනු ගතවෙන්න ඕන චිතක්ෂයඇ තුලළ ඇතිව නැති වෙන බව මනසට දෙඩ මනසට ඇතුල් කරන්න ඒකක් වේ මෙනෙහි කරන්න නැවත නැවත මෙනෙහි කරන්න මෙනෙහි කිරීම තුළ දැනගන්නම දැනගැනීම තුළ දැකගන්නවා දැකගැනීම තුළ අවබෝධ කරනවා. ඒ අවබෝධය විදර්ශන ප්‍රඥාවයි.ඒ සම්මාධික්තිියයි. ඒ ධම්ම විච්චි සම්බෝධය අන්ගයි බුද්ධියට හේතුව අන්ගයිගේ. වීමන්සේ ඉර්්ධි පාදයේ එ නොවෙන තා කල්ලෝ එකම ධර්මයක් අන්නේ වීමන්සේ ඉද්ධිපාදයක්ත් නෑ ධම්ම විච්චි සම්බෝධි අංග්‍යත් නෑ විදර්ශනා ප්‍රඥාවත්නය සම්මාධිට්ටියත් නෑ. සම්මාධදිට්‍යය තුට ලෝකොත්තර පැත් අපිකිවෙනිීම නැටැක කියන්නේ. එහෙනම් ලෞකික පැත්තනෙමි. සතුම් මැරීමේ වැලකීම හොඳ දෙයක් හැටියට තේරෙනවා එක සම්මාදිිට්ටි එක අමසකත සම්මාධදිිට්ටි. මේ සම්මාධිට්ටීට වඩා ගැඹුරුයින.බරපතල්නි. යි දර්ශනය වෙන්නඇද අන්න අර ධර්මතා ටිකත් එක්ෙන්නේ විදර්සන ප්‍රඥාවිතන තින් නාමේ නාමයෙන් අරු මුණුකොලේ පුච්චලෙක් මෙනෙහි කරන භානා කරන්නට පුච්චලයෙක් ඉිබේ. සිතින් අ විඤ්ඥානය මෙනෙහි කළ ඇතුර විං්ඥානය තින්න සිතී. එකවට සංස්කාරයන් සංස්කාරයන් මෙනහි කරානමේද ඒ සිතේ ඒකටත් එකති දක්ෂණයයි ඇසයි රූපයයි නිසා හටගත්ත සිතටත් එකචු තක්ෂණයයි පැහැදිීිද කියනය එතකොට මොකක්ද අපට නිවැරදිව දර්ශනය වෙන්නේ ඉපත්ද බිඳන බව නෙමීද. අයකත උදේවය උදේව ඥානය ඒකයික්කයි අප ඉස්සර හට යන්න ඕනනි ඒ ඥානය නැතු ඉස්සරටකින් වැඩන්නේ. බංගඥාන තියෙන්නේ උදේවය ඥානය අගන? උදයව ඥානය අගතමයි බංගඥානය තියන්නේ බංග කියන්නේ නෑ කියන්නේ නැතිවෙන කියන්නේ එකන බංග කියය එතුට හටගන්නසනය නැතිවෙන බව දකින්න ගස්සල්ල උදේවක් දැකළ ඉඩිපේ ඇබේ දකින්නේ මනසි එතුට අර විඤ්ඥානය අරමුණු කොලි මොකද මනසි දැන්ටකොට මෙතන මෝහයතියෙනවද අරමුණේ මුලාවී න ද මෝහය කිය කදේ මුලාවී ඇයි මමනි බලන්නේ මමනි දැක්ක මං බලාගත්ත මට පෙනුණනි අරමුණ මුලාවෙලා නැද්ද එතකොට දැන් නාමය විසින් නාමය මෙනෙහි කරා එකන සිත විසින් අර පරූපය පිළිබඳව දැනගත්ත සිත අටගත්ත සිත ඒනි චක්කු විඥ්ාය කියන්නේ සයි රූපයයි නිසා හටගන්න සිත රූප පිළිබඳව දැන ගැනීමේ සිතට තමයි චක්ක විඤ්්‍යාන කියන්න එත වට ඒක දැනගත්ත සිතිනෙමේද දැකගත්ය සිතිනෙමේද එදට අවබෝධ කලේ සිතිනෙමේද කොහම දවබෝධ කළේ ඇතිව නැතිවෙන බවදවබෝධ කළේ පවතින බවදදවබෝධ කළේ දැක්ක බවදවබෝධ කළේ දැක්ක බව නං හිතන්නේ දැක්ක බවනං කල්පනා කරන්නේ දකපු බවනම් කතා කරන්න අරමුණේ මුලා වෙලා. අරමුණ පැහැදිලින පිරිසිඳනෑ නිවැරදිව දැක්කේනෑ නිවැරදිව දැක්කනම් සම්මාධීට්ි. එතන තියන දම්ම විච්චි සම්බෝධයන්ගේ දම විච්චි කියන ප්‍රඥාව බුද්ධත්යට හේතු අගහතයි සතිය දමවිච්චි, වීරිය, ප්‍රීති, පස්සද්දිී සමාදිී ඔොපෙක්කා. එතොන මේ ද්ධත්වයට හේතු අංග හට එහෙනම් සතිය ධම්ම විචයට ප්‍රත්්‍යයද නැද්ද දෙවකම හේතු පලත් බලන්න ඕනනි. එකන ප්‍රඥාව පහල කරන්න සීය ප්‍රත්තියද නැද්ද සිය පත්ේ එන සතිය දම්ම ් ඒ ප්‍රඥාවට ප්‍රත්යේ ද. ඒක තමයි ඉබුදුර ජන්නාන්සේ දේශනා කන සති පට්ටාන කියර. සය පීටට සිය පිටු පොහම අර නාමේ විසින් නාමය මෙනෙහි කරන බ දකින මද මම බලන බව දකිනවද. සීය පීටුවත් සහය නැත්තාම් මම ත බලන්නය මම තමයි දකින්නේ. එතාකල් සම්මාධිට්්‍යයක් එන්නේ. උදයවය ඥානයක් එන්නේෙත්නේ. එනවද හැබැයි මෙනෙහි කරන්න පල ඇසානිත්තේ. ඇස ධනිත්‍ය සතර මත්ධහතු ධනිත්‍යය. රෝපධානිත්‍යය සතරම ධාතු දනිත්්‍යය රූපය අනිත්‍ය තාවයද තියන්නේ සතරමහ ධාතුන් ගැනිිත්‍ය තාවේද තින්. ඒ දෙකනි සහදපු මමත්වය තුළ පැටලෙව්වනම් මනස ඇතිව නැතිෙන බව පෙනයිද හටගෙන බිඳන බව පෙනයිද උදේ වැෑපෙනයිද එහනම් එ ොට සිතින් ඒ දරමුණු කරන්න අරමුණ මලා වෙලා නෑන දවට. අරමුණ නිවැරදිව ගත්තනී කොහමදගත් උදේවය ඥානයත් එක අනිත්‍ය දර්ශනය වුණා. එකකොට දැනගත්තා දැකගත්තා අවබෝධ කලා එක ඇත්තද බොරුද පරම සත්‍යයක් අනිත්‍යය කියෙනෙක්. එහෙනම් නාමේ නාමේ විසින් අරමුණු කර එක මන්ගේ පසුගගේ සතති දෙකරීමන් කොටා කළ රූපය ගෙන අද කතා කරන්නේ නනාමේයග. ඒ හටගන්නේ ඒ රූප පිබඳව දැන ගැනීම සිිත තුල තියෙන අනිත්‍යනමීද අනි්‍යයනද එවි්ඥානය තුළ. ඔව තුල තියන දුකනමී. හටගත්න දුකයි නොහටගන්න තැනයි සැප හටගෙනහින් දනේ ජාති දුක්කයේ චරා දුක්කය ඒ හටගන්න විං්ාන ච්චිතක්ෂය තුල නැතිවෙන දුක් නෙම? ඒ දුකට තිකන්න තොර හටගත්තනන් දුකයි නැතිවුණනානම් ඒත් දුකයි ද ඕක තුළ තියෙන රෝගය රෝග ත්තිී රොගතුර කොහමති ඒ අරමුණ හරියටම තමන්ට බලාගන්්ඩ බැරිවුුණානම් දැකගණ්ඩ බැරිවුනානම් සිත ලෙඩද නැත්ද අරමුණ හරියටම බලාගණ්ඩ බැරිවුනාාන සිත ලෙඩද නැත්ති එ රෝගෙනනමේ ඉතිති. තේරෙනද කිය පැහැදිලි වන්නඇද ද යමකිසි දෙයක් බලනවා අපිකමද මේ දසර පබකට්කිල කත්තින ලයිට් කපනයි දෙ රූපාය දය බලාගිෙනන්න. ද ලයිට් කපුක මොකදේ කාඩද බයින්නේ තරහ යන්න . ඒදර සිතල් ලෙඩ වෙලා නැද්දේ තරහනවා කියන සිත ලෙඩන එතට රෝගයක්ක්ටීන් එහෙනම්. ො වි්ඥානය රෝගයටටන මේේ දයිතිය එහෙනම් අනිත්‍යයි එතොර දුකට අයිතියකක් ඒ තවත්තෙන් බැලුවත් දුකට අයිතය කියලා කියන්නේ ඒ හටගත්ත විඤ්ඥානයේ ප්‍රවෘතියක් තියෙනවනි ඒ විඤ්ඥානයේ ප්‍රවෘතියද විඤඥානය නිකම් පවති නෑන් රූපැත්ත එක්ක නතියන් නාම්මරුපච්ච සලා ඇතන සලා එතන පච්ච පස්ස පච්චා වේද වේදරපච්චා තන්නාපච්චය උපාදාන. පධරපච්ච බවපච්ච ජාති එතන ඉතර මොනවත්ති ඇති විඤ්ඥානය ගහින්දාලදෙන් දුකට විඤ්ඥානයේ ප්‍රවෘතියට ඉඩදුන්න නම් ගිහින් කොහෙද නැවත්වේ දැන්ඒකනීමේදුවේ සිද්ධ වෙලා තියෙන්නේ එන දුකටයිතිද දැතුොර හරියට විඤ්ඥානය උපදවාගණ්ඩ බැරිවුණොත් ලෙඩ රෝගනමීද එකට අයි දේශනා කන තමන්ගේ නොවන්නක් පසයෙන් දකිින්ට වි්ඥානය තන්ගද ද මේ සතර මහ දහතු දෙකක් එකතු වෙලා හැදුවච කොහම දුනිී තමන්ගේ නොවන්න කැටියට මෙනෙහි කරන්න තමන්ගේ නොවන්නක්හැටියට දකිින්ඩ තමන්ගේ නොවන්නක් හැටියට දැකගණ්ඩ තමන්ගේ නොවන දෙයක්හැටට අවබෝධ කරන්න එ විඤ්ඥානය මගේද මටයිතින් ද හේතුන්ගේ හටගත්ත හටකගන්න චනය නැතිවුුණද ග මට තමන්ගේ නො අනිත් තමන්ගේ නොවන්නක් කියන්නේ අයිති කර්මයටන්ද ඒ අසයි රූපය නිසා හැදන සිත එතනද කාටයිති කියෙන ඒකට කියැන විපාක විඤ්ඥාන කර විපාක විඤ්ඥාන දකමිට කලින්ම පැහැදිර ක දීරතියෙන මහා මන්දිරවල ඉන්න අගේ ඇස්වල ඉදිරියේ තියෙන මනරම් රූප ඒ අනුයට සිතහැදන්නේ ප්‍රනීත සිතක් විඤ්ඥානි නෙද්ද මධ්‍යම පැලැන්තිය ඉන්න අයගේ නිවෙස්වල තියෙන්නේ ඊට වඩා ටිගත් තරමක දුර්වරණව රූප අර තරම් ප්‍රනීත රූප නැහැ ඒ අනු එයාට සිතක් හෙදන්නේ නෙද්ද දුපත් අසර පතු පැලක ඉන්න මනු්‍යයගේ ය ඉදිරිියත් රූප තියෙනවා ඒ අනුව එයට සික් හෙදෙන. ඒ විපාක විඤ්ඥානයයි. පෙර කර්මයෙන් ගෝක හැදේ අර දුප්පත් අසරන පුච්චලයට දුර්වර්ණ වූ විකෘතිය රූපටිකක් ඉදිරති බැසේඉදිරී. මධ්‍යම පැලන්තියන්න පුච්චලයට තිබ සාමාන්‍ය තරමක් වර්ණවත් රූපැස ඉදිරී. කවරුවත් තියෙනවා අනම කර්මය සකස්සෙන එක මහ මන්ද්‍රරවල රජ මාලිගවල්ල ඉන්නයි ගැස ඉදිරේ තියෙන්නේ ොනවගේ රූපද අර දුප්පත් අහිංසක මනුෂ්‍යයක ෙදර තියෙන රූපදේති ඒ අනුව දෙයායට සිත හැදිී. මන්ගේ නොවන්නක් හැටියට දකින්ට නාමය ගරූපය ගැනකිවල තියන්නේ ගිය සති එකර තමන්ගෙද මේක නෑන තමන්ගෙනමි එනම් ඒගට දේශනා කරනවා නැසෙන දෙයක් හැටියට දකිින්ට නැසෙන්න්න කොච්චරලන ඇතිවෙනසනෙන් ැතිවෙන. නැසෙන දෙයක් හැටියට දැනගන්න දැක ගන්න අවබෝධ කරන්න ඇැබයි අවබෝධයි අයින්ගන්නබේ නිවැරදිදේ නිවැරදි ආකාරයට අවබෝධ කරගත් තනම් ඒකයි මනසින් අයින්වෙනි සත්‍යය සත්‍යය හැටියට දැක්ක අනං ඒකයි අසත්්‍යයක් කියල පිළිගන්නේ එක තාමත්ම නිවැරදිව දැනගත්ත නිවැරදිව දැකගත්ත නිවැරදිව අබෝධ කළ එතම සම්මාධී දැන් නැසෙන දෙයක්ද පවතින දෙයක් ඒ අසයි රූපය නිසා හට ගත්ත සිත තක්ෂණ නැසනව ආයි්‍යයම් බලන්ඩුවන අ අයිසිතහදන්න. ත ස්පර්ස ප්‍රතිය හටගන්න ඉස්පර්ශය කරනුතු නැකතු කරන්න ැන තියෙන ස්පර්ෂය තින සංඟති පස්සෝ. එන නැසන දෙයක් හැටියට දකි. ඒ දකින දේ සහතික කරගන්ට. කොහොම දෙක කරන්න. නැවත නැවත මෙනහි කරන්න. එත යනු පස්සනා කිවේ. නැවත නැවත මෙන කරන්න. නැවත නැවත සිීහි කරන්න. නැත නැවත සිහි කරන්නේ තියනදේ තියෙන ආකාරයට මෙච්චරාකාලයක් අපේසිිත තුළ පැවතුනේ නැති දෙයක් ඇති දෙයක් හැටියට ඒතමයි අරමුණේ මුලාවීම අරමුණේ මුලාවීමට මෝ හැයිකිවා එහෙනම් ඇතිවනශනය නැතිවෙන නැසන දෙයක් සුන්නේ උදයක් හැටියට දකිට කියවා ඇයි සුන්නේ උදයක් හැටියට දකිින්ට කිය මම කියන සභාවෙන් හිස් නිසා මමද බැලුයි එහෙම බැලුවනම් හිස්නෑ. මම කියනස්භාව හිස්නේද. හේතු පල ධර්මතාවයක් හැදුව පලේෂනයෙන් නිරුද්ධයි අය හදන්න හේතුවක්කෝනි. නැ අයි හදයි හේතු ඒ හේතුවයෙන් හදර පලය ආයිශ්ෂනයෙන් අතුරු දහන් එහනම් එතන තින සුන්නතාවයක් මගේ කියන්න බැහැ. මම කියන්න බෑ මගේ කියන්න බෑ මට අයිතිය කියන්න බෑ ඳ කිය ම මනෝදදවාරය තොර මනෝදදවාාරය තියෙන්නේ අනිත්‍ය සභාාවයක්ද නිති සභාවය දුක්ඛ සභාවයක්ද සැප සභාවදදය නිරෝගි සවභාාවයක්ද රෝගි සභාවය. ඒ හරිට බලාගන්න බැරිියුනොත් ලෙඩ නසිත ඒකන රෝග කියන්නේ එතකොට තමන්ගේ වශ තමන්ගේ එකද එමනත තමන්ගේ නොන එකක්ද තමන්ග තමන්ගෙනම හේතුන්ගෙන හැදී එවිං්ඥානය හැදු හේතුන්ගවෙන්නේ ඉති කොහමට තමන්ග වන්න අ විපාක විඤ්ඥාණය කර්මයට අනුරෝදද පෙන්ව තියන හේතුන්ගෙන් හැද අනම් තමන්ගේ වෙන්නේ කහොම අන තමන්ගේ නොවන්නක් හැටට සුන්්‍ය උදයක් ඇතිවනශනෙන් නැතිවෙන අනිත් කාරණය තමයි ත්ම දෙයක් ැටටම මේ කරන්නන විඥානය ආත්මසිංගන්න බුදුරජාන් ව දේශනා කරනවා ආත්මයක් දේශනා කරන්නේ දේශනා කරන අනාත්මයි සබේ සංකාර අනත්තා සේ සංකාර නනිච්චා සබේ සංකාර දුකා සේ සංකාර අනත්තා අනාත්මයි අනත්ම කියන්නේ මොකදද අනාත්ම කියන්නේ උපකාරයට අනුව පවතින නිසා. ආත්ම නොවන නිසා ආත්මය කියන්නේ තමාගේ වශේ පවත්වන්න පුළ එකට නාමරූපදික තමාග්‍ය වශයේ පවත්තන්න පුළුවන් නාමරූප දෙකෙන් එකක් හරි තමාග්‍ය වශයේ පවත්තන්න පුළුවන් ආත්මයි ඔය නාම රූප දෙකෙන් එකක්ත් තමාග්‍ය වශයේ පවත්තන්න බැ අනත්මයි අනිත් කාරණය තමයි උපකාරයට අනුවයි පැවත්මති විඤ්ඥානය හටගත්තය උපකාරයට අනුව නෙමේද මිට කන්නත්ම කියති ලඟටම ගිහින් බැලුවොත් අතින් අතගාල පිරිසිදු කල්ල ළඟටආරම් බැලුවොත් විඤ්ඥානය ප්‍රනණීතයිනි මේ හරි ඉඳල හර තරමක ඇතින් දෙයක් තියනවා මේ දං හරියට බැලු හාම පේනවද එතු වඩේ විඤ්ඥානය ප්‍රණීතද නෑන දර්ශනය අනුවනයේ දේශත හැදී තවිටිකක් පස්සටගේ ලෑතරකහිම් බලපුහ පේන්ඩත් පුල නොපෙන ඉඩක් පුල හිති ප්‍රත්්‍යයට අනුව නේසිත හැදී ලෝක තේරෙ නැද උපකාරයට අනුව නෙමේ දැහැදීඒ රූපය ඇසත් ඇසට උපකාරවිච් චආකාරයට නෙමේ දේශත හැදී එන ප්‍රත්්‍යයට අනුව පැවත්ම ප්‍රත්්‍යයට අනුව නම් පැවත් මනත්මයි පැහැදි විඤ්ඥානය මනස මනසිකාරය සිත ගත්ත එක විං්ඥානයක් චක්ක විං්ානය එනම් කොහොමට දකින්න ඕනේ අද ඉදලා මෙනෙහි කරන්න ඕනේ ඉස්සල මෙනහි කරන්න ඕන නැතුව දකින්න බේ ඉසල මෙනෙහි කරන්න කොහොමට මෙනහි කරන්නේ නිත්‍ය වසෙන්නමි අනිත්‍යය වසයෙන් දොර අනිත්‍ය වශය මෙනෙහි කරන්න ඕන නිවැරදිව දැනගෙන නිවැරදිව දැක ග්ඩෝනය මෙෙහි කිරේ මුත්තුල ජ දක්ෂයඇත්තුල ඇතිව නැතියෙන ඒ ඒ ආකාරෙම මෙනෙහි කරන්න. ඒ ස්වභාාවයම සිතට ඇතුල් කරන්න. ඒ ස්භාාවයම සිතට අනුගත කරන්න. එතවර අර නිත්‍ය සඥවයින්ගෙනවා. සැපයි කියලා හිතාගත් මෙච්චර කල් හිතාගෙන හිටිය අනම් එනම් දුකට අයිතිද කියලා මෙනෙහි කරන්න. දුකටනය අයිති. හටගත්තනම් දුකය. පැවතුනාන ද විඤ්ඥානය, කර්මයක් එක්ක පැටලිලා මය මනුස්ස ආත්මභවයට ම නැතම් අවගේ ගර්භාන්සයට ආපු නිසාන්න මේද මේ දුක්ක දින්නේ. ඇති විඤ්ඥානය දුකයින. විඤ්ඥානයේ ප්‍රවෘතිය නැවත්වේ නෑනි විං්ඥානය ප්‍රවෘතිය නැත්වේ නැත්ත අපි කර්මසය කළලේන. කර්මවසන් කලේන කර්මාවසන් කලන ඇති අවිද්‍යාවසන් කලනේ. අවිද්‍යාව නිසානිය කර්ම කරන්නේ එකනේ අවිච්්‍යාපච්චා සංකාරා කිවේ. සංකරපච්ච විඤඥා ප්‍රතිසන්දි වි්ඥානය බැස්ස තැන දළ මේ වි්ඥානය ප්‍රවෘතිය නැදද. එතන දලා නාම ර පච්චය වි්ඥාන. ප්‍රතිසන් දේති සංකාරපච්චය වි්ඥාන. එක ප්‍රතිසන්දයට විතරයි කර්මයක් එ පැටලිච්ච මනසයි එහෙනම් මනස්සේ මනෝදවාරය සිතේ ප්‍රවෘත්තිය දුක පිණසැනමේද පවතින්නේ. බුදුරජාන් වන්සේ පැහැදිි ප්‍රදේශනය කළා මහනිනි ජාතිය දුකට ප්‍රත්ය. ජාතිය ැන පහලවීම සකස්වීම හට ගැන්ම හොඳයි අපි මේ මනුස ආත්ම භවය හෝ තිරිසං ආත්ම භාවය ප්‍රේතාත්ම භවය එමනැත්තන් නිරය එම නැත්තන් දිවලොක හය එම නැත්තන් රූපාවචර බ්‍රහ්ම ලොක දාස්සේ එම නැතන් අරූපතල හතර මේ කිසි තැනක අපි පහල වනේ නැත්තම් සකස්සුන් නැත්තන් හටගත්තේ නැත්තන් දුකක් තියෙනවද ජාතියමන මේ දුදුකට ප්‍රත්තිය ජාතිය ගත්තය කොමදය. ජාති ගැන පහලවීම සකස්සීම හට ගැන් කර්මයක පැටලික්ච මනස නෙමේද. පුණ්ඥාබි සංකාර පුුණ්ඥාබි සංකාර අනි්‍යාබි සංකාර පං්ඥාබි සංකාරකිවේ පින් අ්ඥාබි සංකාරකිවේ පෞසිත විලිවට. අකුසල චේතනා පං්ඥාබි සංකාරකවේ පින් එමනතං කුසල චේතනා කුසල කර්ම කුසල සිතුවිලි ආනි්‍යාබි සංකාරකිව අරූපාවිචරදිහාන ඔය තුනෙන් එකක් එපැ ගන්ඩ එකක් ෝනි ගන්්ඩ අනි ජබි සංකාර රපවිච්චර දෙනත් අ ජබි සංකාර අරුපවිච්චර දෙනත් අ ජබි සංකාරය එහෙනම් ද සංස්කාරයක නවේදුවේ මනස හැදිිලතින් පැඩලිලාතින් එතොර ද මින්ඥානය දුකට අයිතිකන්නේෙම අ හරියට උපවාගඩ බැරි වුණනානන් රෝගනමේද තියෙන්නේ සිත හරියට උපදවාන්න බැරි වුනාන හට ගත් එනැත්තං රෝග එතොරත් තමාගේ නොවන්නක් වසයෙන් මෙමෙහි කරන්නේ. එඇ තමාග කන්ද. ද හේතුන්ගේ හටගයි. එ තමාගේ නව. එත වන නැසෙන දෙයක් කොච්චර වෙලා. ඇතිවනශ එතකට අ නිරන්තරය ඥානය එනවා හුදියවය ඥානය එපද බිඳින ස්වභාාවයම හුදයවයක් ඥානය ඒක හොන්ට මෙිනි කරන්නකොට මෙනිහිරන්නනකොට දකින්නේ බංගේය ඇතිව වන බලන්ඩ දෙන්න බලන්ට හදනකොට නැති ලිර. උදයාව ඥා මෙනෙහි කරන්න මෙෙහි කන්න උපදින්න 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 අනිත්‍යය කියන එක ප්‍රකට කරගෙන ඊට පස්සේ බලන් හදනකොට බලන්ඩ දෙන්නේ නැති විලිවරයි. එතන් දේ නස්සුන්්‍යතාවය. එතන ද නසුන්්‍යතාවය නැසෙන දෙයක් හැටියට හරියටම අවබෝධ කුණොත් බලන්න දැත්තින අතිස්සේ වේගෙන්ක්සි දෙන ක්‍රියාවලියක් මනසට අල්ලන්න බැහැ අලන්න හදනකොට නැති ලිෙරයි අයි අල්ලන්ට හදන අයල්ලන් හදරන නැති ලිබෙරයි යි අල්ලන්ඩ හදන ඔක තමයි කරන්න සෑ මොහොතකම කරන්නක එන එතන තියෙන සුන්්‍යතාවයක් සුයි එතර සුන්‍යතාවම් තියන කොහමද මගේවෙන්නේ තමාගේ කැත හටට පවත්තන්න පුලඒතමානත්මයි කිවේ එහම් මෙනී කරට කිරීම තුළ නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැකගන්නවා නිවැරදිව අවබෝධකන්නවා මහනනයේ සම්මාදිික්්්‍යය එකන මේද සමදිිටෙන් එතකොට එකට මොකද වෙන්නේ. දැන් බංග ඥානය අපපුහාම එතැදිි තමයි බයවෙන්නේ. එට පස්සන බයතු පට්ටාන ඥාන බය ව මොකක්ද මේ සිද්දවෙන්නේ ස සසන පස් යිපද ි බලන්ඩ දයන්න බඩ හරො නැතිවවෙලිීම. භාවය අවබෝධනාම දකින්නේ නාමරූප දෙක පිළිබඳව බයක්වෙන්නේ පුච්චලේ පිබඳ වනම පුද්ජරය දකින්න එත්න ඇතින ට දකින්න බැහැ ඒ බයතු පට්ට අනඥානය ඉට පශස දකින්නේ ආදීනවය ආදින වත්තියන්නේ මේ ආස්සාධකුත්ති ඒකන වැලින් ඇැ වැඩිපුරතියන්නේ ආදීන නිස්සාන්න ඇත්තින චන්දරාගේ දුරුකිරීම නිස්සරණේ. චන්දරාග දුරකොරොත් නිවනාරමුණ කරනවා නැතක් කවදාව නිවනාරමුණ කරන්නේ. නිවැරදි මෙනෙහිරා නිවැරදිව දැනගත්ත නිවැරදිව දැකගත්තා ඒ තුළ ලබාගත්ත අවබෝජය තුළ චන්දරාගය දුරකරනවා නිවනාරමුණු කරනු. සන්දරාගත් එක නිවනාරමුණු කරපු කෙනෙක්කි නදන? බදුරජාන් වන්ේ එකසියාටාකාර ෘෂ්නාව නැති කලාද එකක් හරි තිබුණත් එකක් හරි තිබුණ චන්දරාගය ඇයි ඒ තන්නාාවට කියනෙ සිත ඇල්ලනව කියලා චන්දරාගය සිත ඇලනෝ සිත කොතහරි ඇලුනද ඇලු චන්දරාජය එ නිවන අරමුණු කරන්න බේ ඒ ඇල්ලුනු තැන අරමුණ කරන්නේ එද සෑම ක ඒ සිිත ඇලෙන තැන නමේද අරමුණ කරන බලන්ු කොඳද න අන්න.ඇතුට සිත යම්තන ැලුන එතන අරමුණ කරන. අරමුණු කරනවා කියැනෙ චන්දරාගේ. සන්දරාගේ නැත්ත අරමුණු කරන්න එතකොට එහනම් ඇලිලනේ. එතට තෘෂ්ණාවනේ. අරමුණු කරන ඊට පස්සේ අරමුණ ඔස්සේ යනවා. විතක්ක විචාර කල්පනා කරන ස්ොයා බලන. අරමුණ බාරගත්තන් අරමුණ පිළිගත්තනි එයි? ලාවිච්ච නිසා. අරමුණේ මුලාවී මෝහෙයි දැන් ආරම්මණයක් ක අපි ගත්තා ඒතමයිර චක්කු විඤඥානය එකයි ගත්ද. තොර චක්කු විඤ්ඥානය ආරම්මණයක් වසයෙන් අරගෙන බෙඩුව බෙදුව මෙනෙහි කර පරීක්ෂා කලා නිත්‍යද නිත්‍යද. ඒ නිත්‍යය දැක්කේ නාමධර්මයේ චිතක්ෂණයයක්ත්තුළ එපදවිිඳෙන බව. එතුට උද්‍යව්‍ය ඥානය පිලිවරයි. ඒක ද හොදවට බලාගෙනන්න උද්‍යයක්්‍යහර තොරනක ලයිට් නිවෙන ඊටත්ත රාතිසේ වේගගේෙන් විඤ්ඥානය ඇත්වෙලා නැතිවෙන්නේ. ඇතිවනසනය නැතිවෙන්නේ. ඇතු රතන බංගඥාන එන්නේගවට. එ නිවර දර්ශන තු ඥාන ඥානතක්ෙන්නනි. ඥාන නැතුව මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ප්‍රතිපදඥාන දර්ශන විසුද්ධිය නව මහා විදර්ශනා කියලා විදර්ශන ඥාන නමයක් නියත වශයෙන් උපදවන්නඩො. ඉපදනවා. ඇබේ උපදින්නේ නිවරදිව ෙහි කිරීම තුළ නිවැරදිව දැනගැන්නන්නවා නිවැරදිව දැක ගන්නවා නිවැරදිව අවබෝධ කරනවා. ඒ තුළ ඥානුපදිනවා පැහැදිරිිද කියප ධර්මදශන අවසන් කරන්න කාලේ පැහැදිරීද කියනවා එද මේක කරන්න පුළුවන් බැරිද එන අපි මෙච්චර කාලයක් මෙනෙහි නොකරපු ආකාරයට අද ඉන්ඳල මෙනහි කරන්න වෙනවා කරුණ හ ඉතිය ගොඩක්න අනිත්‍යවශය මෙනහි කර නොට මේ සම්මුෘති ලෝකය නිතිය නෙමි සම්මුති ලෝකය නිති්‍යය නෙමි පරමාර්ථ ධර්මයන් කෙරේ තියෙන නිත්ති සම්මුති වශයෙන් කතා කොස් සත්්‍යෙක් ගැන කතාරන්න පුළා එක වැරදි එක දිට්ටියා බුදුරජාණ වන්ේ දේශනා කළ නිසත්වනික්්චීව සත්ෙක් චීවෙක් නෑ ඉන්න අද සතයේ නමරප දෙක ෙදල බලන්ඩුක සත්තයක්ක දදිෙක. සතර මහදහතුවා සිතහ සිතුවිලි. තොර සිතුවිල කියන සත්තේද සතර මහදාාතු කියන සත්ේද මේ දැහැත්තර්ටය සතර මහද මේ පත්ත්‍රිකාව සතර මහදාහම ස්ටෝලෙකක් සතර මහධාතු මේ මල් වාස්ික සතර මහදාතු ඉංකොන් සත්්‍යයෙක් කෙ සතේද්ද ලොම් සතතේදද නපචතයේද. ඒ කක්කත් තව ධර්මතාවයක් තියෙනවාද කියලා දන්නත් නෑ කෙස් ලොම් නියදන්නවාද දත්තින කියලා කෙස් දන්නද ලොම් නිය තියවා කියලා ඇ සත්ව නොවන නිසා පුද්ගල නොවන නිසා සත්යෙක් නොවන පුච්චරේ නොවන නිසා දන්නේ නෑ. කෙල දන්නවාද සැමතිවා කියලා දද කල සෙම දන්නවාද සොට තින කියලාඉන්න ඒ ද්‍රව්්‍යය ඉතරයි එකක් පුච්ලේ ගුට අයිති වනම ඇබේ ඔක්කම එකට එකතු කොල්ලා දා හදාගත්තා මනසි පුං්චලි. එකතමයි දිට්ටි කිව්වේ වැරදි සිතුවිල්ල වැරදි ඇබැයි වැරදි බව අවබෝධ වෙන්න නිවැරදි ආකාරය මනසර ගත්තහම්. නිවැරදි ආකාරය මනසර ගන්නවා කියෙන සම්මාදිිට්ටි සම්මාධිට්ටි රාපහාම අන්න දිට්ටි ගැලවෙනවා.ඇතු ටච්චල සෝතා පන්නේ හද ධර්ම සේසනා නිමාවට පත් කරන කාලවෙරයි ඇැහැ මෙනී කරන්න මෙනි කිරීම තුළ දැනගන්න දැනගැනීම තුළ දෙැකගන්න දැගැනීම තුළ අබෝධ කරනවා. අවබෝධ කිරීම තුළ මිදනවා සසනින්. අනවෝබෝධය තුළ මෙච්චරාලි චර කාලය ඒකල සසරින් මිදන්න බැරිවුණනි සසරින් නි වනට යන්න බැරිවුණේ එහත් දැන් අවබෝධය කරන්න කාලය තියෙනවා නිනිවැරදි ධර්මය තියෙනවා නිවැරදිව ධර්මය දේශනාගන්න ස්වාමීන් වහන්සේල ලොක කිවටඉවා කියනද තේරවා. මේ කොච්චරතිවත් ඔය ඇලා හොඳට හිතම් විමසන්න මේ පරික්ෂා කරන්න එක තමයි සන්දිිප්ටික කිවේ තම තමන්ගේ නුවනි මේ දැනගන්න දැකගන්න අවබුද්ධ කරන්න